ஆர்த்திக அபராத. රුපියල් කොටි 100ක් වියදම් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය අලුත් දත්ත පද්ධතියක් සකස් කිරීමට දරන සූදානමක් ගැන තොරතුරු එලෙස වාර්තා වත්ටි. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතියට සිදු වූ දේ මතකද? අපේ රටට ගේන සෑම ඖෂධයකටම සෑම වෛද්‍ය උපකරණයකටම ඖෂධ නියාමන අධිකාරී අනුමැතිය අත්‍යවශ්‍යයි. කොවිඩ් වසංගතයත් සමග මේ කටයුතු වැඩි ප්‍රමාණයක් කරන්න සිදු වුණේ ඔන්ලයින් ක්‍රමයට. 2020 ඔක්තෝබර් මාසයේ 15 වෙනිදා ඖෂධ නියාමන අධිකාරිය ප්‍රදර්ශනය කළ දැන්වීමකින් එය තහවුරු කර තිබුණා. ඔන්ලයින් ක්‍රමයට ඖෂධ නියාමන අධිකාරියේ කටයුතු සිදු කළේ රජයේ දත්ත ගබඩා කර තිබෙන ගවර්න්මන්ට් ක්ලවුඩ් එක හරහා. රජයේ දත්ත පද්ධතිය, ඒ කියන්නේ ගවර්න්මන්ට් ක්ලවුඩ් එකේ තිබූ ඖෂධ නියාමන අධිකාරියේ දත්ත එක්වරම මැකී තිබුණා. CID සිද්ධිගෙන පැමිණිල්ලක් ඉදිරිපත් වුණේ 2021 ජූලි මාසේ 23 වෙනිදා. දත්ත පද්ධතිය කලමනාකරණය කළ පෞද්ගලික සමාගමේ නිලධාරීවරයෙකුට මුලින්ම චෝදනා නැගුණේ ඔහු අතින් මේ දත්ත මැකී ඇතැයි කියමින්. කොහොම වුණත් මේ දත්ත පද්ධතියට අවම ආරක්ෂක පියවරක් වන බැකප් පහසුකමක්වත් තිබුණේ නැහැ. ප්‍රශ්නය අධිකරණයට ගිය ඔක්තෝබර් 6 වෙනිදා බරපතලකම වඩාත් හොඳින් අනාවරණය වුණේ අධිකරණයේදී. කොවිඩ් වසංගතයේ රට තුළ පැතිර යමින් තිබියදී ඖෂධ ජවාරම්කරුවන් එය වසන්තයක් කරගෙන ඇතැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අනාවරණය කළා. පද්ධතිය කළමනාකරණය කළ සමාගමේ පරිගණක දත්ත පරිපාලන නිලධාරිවරයා පැය 7ක් දත්ත මකා දමා ඇතැයි එහිදී අනාවරණය වුණා. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා කියා සිටියේ සංවිධානාත්මක ඖෂධ ජවාරමේ කොටසක් නිසා අපරාධයට සම්බන්ධ සියලු පුද්ගලයින්ට එරෙහිව පුළුල් විමර්ශනයක් කර නීතිය හමුවට ඉදිරිපත් කළ යුතු බවයි. අධි සංවේදී දත්ත මැකියාම අත්වැරදීමක් නොව සිතාමතාම කළ දෙයක් බවත් සමාගමේ සේවා සැපීමේ නිලධාරිවරයා අධිකරණයට ඉදිරිපත් කිරීමත් සමග හෙළි වුණා. ඒ අතරතුර 2021 ඔක්තෝබර් 12 වෙනිදා මෙගෙන විමර්ශනය කළ කමිටුවක් සිය අතුරු වාර්තාව එවක රාජ්‍ය ඇමතිවරයාට බාර දුන්නා. දිගින් දිගටම වංචා දූෂණ සිදුව ඇති බව අනාවරණය වුණේ ඒ අතුරු වාර්තාවෙන්. නිර්දේශත් වාර්තාවේ සඳහන් වෙලා තිබුණා. රජී පර්ශවයක් දත්ත පද්ධතිය කළමනාකරණය කළ පෞද්ගලික සමාගමත් වරින් වර විවිධ ප්‍රකාශ කරමින් ප්‍රශ්නය ගැන කතා කළත් දැන් මේ මගඩියට සිදු වූ දෙයක් නැහැ. ආණ්ඩු මාරුවත් එක්ක ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරිනුත් දැන් නැහැ. ඉන්නේ අලුත් කණ්ඩායමක්. කොහොම වුණත් මේවට වැය කළේ මහජන මුදල්. අදේ සංවේදී දත්ත පද්ධතියක් වූ රජී ක්ලවුඩෙන් දත්ත මැකියාම සුළු සිද්ධියකුත් නෙවෙයි. ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මගඩියට මොකද වුණේ? වගකිව යුතු අය සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ග මොනවද? මේවත් ආර්ථික අපරාධ නෙවෙයිද? ඇත්ත කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ. News First YouTube channel එක අදම subscribe කරන්න. News First ජනතාව සමඟ.